පුරද දරය පින්නව ඔබේ ලබ යුට පසල සිිලෝනිස්කෝල් වෙත අද අපි කතා කරන්නට බලාපොරොත්තුවෙන්නේ නීතිමේ කාරණාවක් ගැන ඒ තමා ඇටේනි බලපත්‍ර. අපි දෙ වීඩියෝ එකට යමු. ඇේනි බලපත්‍ර පිළිබඳ නීති අද්‍යීනය කිරීමට කලින් අපි බලුවේ ඇටනිි බලපත්‍ර ඔයාලට මොනමොන් අවස්ථාවලජත ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ය දැන්ටමත් විදේශික සිටින ද්ගලයෙක් නම්. ඒවගේ ඔයාට එහිරටේ ඉන්නකොටම ලංකාවේතතිේ නිට්ඩමක් මිලදීගන්න අ වශ්‍යතාවයක් තියෙනවා නම් වාහනයක් මිලදී ගන්න වශතාවයක් තිබෙනවා නම්. ඒවගේම තමා ඔයාගේ නමින්තිය නිඩමක් විකුණන් වාහනයක් විකුණන් අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න ඒවගේ අවස්ථාවලදී යාලට පුළුවන් ඇටනි බලකරේ හෙමනත්තැන් ඇටනි බලපත්‍රේ උපයෝගිකට ගන්න. ඒවගේම තමා ඔය දැනට ලංකාව ඉන්නේ, ඉදිරියේදී විදේශකතවීමට නියවිතයි. ඉතින් අන්නඒ වගේ අවස්ථාවල ජත්වාට පුළුවනි මේ ඇටනි බලකරේ උපයෝගි කොටගෙන වෙනත් කෙනෙක්ට බලය ලබාදීලා ඔයාගේ රාජකාරය ඉටු කරගන්න. ඉතින් ඇටනි බලපත්‍ර සම්බන්ධය නීතිය පැවතින්නේ එක්දා සම්සේ දෙකේ අංක හතරදරන ඇටනි බලපත්‍ර ආඥා පනත තුළ ඉතින් මේ ආඥාපනත ඉක්දාසංසය දහතුනෙත් ඉක්දාසන්සේතිස් නමේත් එක්දාසමසය හැත්තයටත් ඒ වගේම දෙදා සිසි දෙකෙ සංශෝධනයයට ලක්වෙනවා. ඉතින් එන්න අපි බලමු මේ අටේනි බලපත්‍රයකින් බලය පවරනවා කියනෙක සරල තේරම මොකක්ද කියලා. තින් කිසියම් පුද්ගලයෙක් යම් කිසි අධිකරණ බලසීමාවකින් පැහැරව සිටිනෙ විට අපි උදාහරණයක් වශයෙන්කිවොත් විදේශකත් වෙලා ඉන්නකොට වගේ අවස්ථාවකදී එම අධිකරණ බලපදේශයේ කිසියම් නීති මේ කාරයක් ඉටුකිරීමට තමන්ඩ නොහැකිබන අවස්ථාවකද. එම නීති කෘත්තිය ඉටුකිරීම සඳහා වෙනත් කෙනෙකුට ලික්ිව බලහි පැවරීමක් තමා මේ ඇටනි බලපත්‍රයකෙන් සිද්ධ වෙන්න. මං එක සරලවකිවුවතින්න එහෙම කිසිා පුද්ගලෙක්ට කරන්නට නීතිකෘත්තියක් තිබියදී ඔහුට ඒ කිරීමට නොහැකිබන අවස්ථාවකය නම්, හ එම අධිරණ බලසීමාවෙන් පිටද ඉන්නකොට ඒ කාරය ඉටු කිරීම පිණිස තමන්ගේ තියෙන බලය වෙනකෙනෙක්ට ලිතව ලබාදීමක් තමා මෙහිෙදී සිදුවෙන්නේ. ඉතින් මෙහිදී බලේ පවරණ ආකාරයනුව අපට ඇටර්නි බලපත්‍ර ආකාර දෙකකින් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. එකක් තමා සාමාන්‍ය ඇටනිි බලපත්‍රේ අපකට ඉං බිශ්ලැන් කියනවා නෝමල් පවරෝ ඇටණනි කියලා. දෙවැනි කාරණය තමා, විශේෂ ඇටෝනි බලපත්‍රය අපි කියනවා ඉංගලිශ්ෂලින්නම් ඉස්පේෂල් පවරෝ් ටණ එකක් කියලා. ඉතින් මොකක්ද මේ නෝමල්ල පවරෝෆැටර්ණ එක කියලා කියන්න. ඉතින් මෙහිදී වෙන්නේ කිසින් පුද්ගලයෙකු සතු බලය සම්පූර්ණයෙන්ම ලබා දෙනවා ඒ කියන්නේ කිසියම් විශ්ෂ්‍යත කාලයක් කිරීීමන පමණක් නෙමේ ඒ පුද්ගලයාට කරන්න තියෙන සියලූම නීතිකෘත්තිය තමන් වෙනුවෙන් කරන්න කියලා වෙනත් කෙනයකට බලහි පැවරීමක් තමා සිද්ධ වෙන්නේ ඒගේ මේ විශේෂ ඇටෝනි බලපත්‍රයෙන් එහෙමනත්තයි ස්පශල් පරෝ ටනයකින් සිද වෙන්නේ ඔයාට කරන්න තින එක නිශ්චිතකාරයක් එකම එක නිශ්චිතකාරයක් කරන්නට වෙන කෙනෙක්ට බලය පවරන එක. එහෙමනම් අප උදාහරයක් ඉදිරි පෙන්නුලා දෙන්න කැමති ඔයාගේ වාහනය විකුණන්නවාට ඕනි එතකොට ඔවා කරන්නේඒ වාහනේ විකිනිම ගැෙන සඳහන් කරලා පමණක් ඇටනි බලපත්‍රයක් ලියනවා. අප උදාහනයක් විදිරි කිවොත් එහෙම යා විදේශකත් වෙලා ඉන්නවා එතු ඔයාගේ ලංකාවන්න මල්ලි ලඟතමා ඔයාගේ වාහනේ තියන්නේ. එතකට වාට පුළුවන් විදේශ පවරෝ ටගෙන එකක් හදලා ලංකාවෙදි ලියාපදිංචි කරලා මේ මල්ලිට මේ වාහනේ වික්කුණන්න විතරක් බලය ලබා දෙන්න. එතකොට ඔහුට කරන්න පුළුවන් ඔයා වෙනුවෙන් මේ වාහනේ විකුණ එක විතරයි ඔයාට තියෙන වෙනත් මීතිකෘත්තය කරන්නට ඒවා බලේදීපු මල්ලීට හැකියාවක් නැහැ ඉතින් ඒ අනෝම ඇටනි බලපත්‍රයක් කියලා කියන්නේ ඔප්පුුවක් වගේ ලේඛනයකට එමනත අපි කියනවා සාධනපත්‍රයක් කියලා ඉතින් මේ ඇටනි බලපත්‍රත් නොතාරිස්වරේෙක්තමා ලියා සහති කළ යුතු වන්නේ ඉවගේම බලේ ලබා දෙන පුද්ගලයාත් සාක්ෂිකලො දෙදෙනකුත් මේ ලේඛනයට අස්සන් කළයුතු වෙනවා මේ ඇටනි බලපත්‍රයකින් බලේ පවරන පුද්ගලයා ඇටනි අධිපති කියලත් බලේ ලබාගන්න පුද්ගලයා ඇටනි බලකරු කියලත් අපි නීති මේේ භාෂාවෙන් හදන්නනු ලබනවා. ඉතින් ඔබට කුමනොව අවස්ථාවක මේආකාලයට ඇටනි බාලපත්‍රයක් කවශ්‍යය කරන්නේ නම්. විශේෂයෙන්ම ඔයා විදෙස්කතවෙන්නට බලාපොරොත්තු වෙනවානම් ඔයාට පුළුවන් නීතිච්නවරෙක් මුණ කැහිල මේ සම්බලින් පදෙස් ලබාගන්න. හිදවට කරන්න තියන්නේ මේ වගේ ඇටනි බලපත්‍රයක් හදලා එක ලියා පදිංචි කරලා ඒ බලය ලබා ගන්නා පුද්ගලයාටම එක පවරණ එක. ඉතින් මේ විදිහට ඇටනි බලපත්‍රය හදලා ලංකාව රජිස්ටාර් ජෙනරාල් කාර්යාලි මේක රෙජිස්ට්‍රවීමක් මටත ලියා පදිංචි කකිරීමක් සුදු කරන්න ඕනෙ ඒ සඳහා සාමානනිිකාස්තුවකශයන ෙක් දස් හස්සය පනාක වගේ මුදලක් අය කරවා වන්ඩේ සවිස් එකකෙන් එහමනත්තම් එකම දවසකින් කරගන්නවනම් දෙදා සස්්‍ය පණහක් වගේ මුදලක් පැයිකරන්නට සිද්ධ වෙනවා ඉතින් ඒමගේ මුදලක් පැයකරලා රිසිට එකක් ලබාගෙන මේඇටනි බලපත්‍රය රජිස්ටාර්කාර්යාලේ ලියාපදිංචි කළ යුතු වෙනවා ඉන් පසුව තමා මේ අටනි බලපත්්‍රේ උපයෝගිකොටගෙන ඒ ඇටනි බලකරුටඇටනි අධිපති වෙනුවෙන් කිසිම්කාරයක් ඉටු කිරීමේ හැකයා පවතින්නේ තින්වා දැටමත් ලංකාවෙන් පිටත ඉන්නවා නම් ැනවා දැනටමත් විදේශකත් වෙලා ඉන්නවනම් ඔයාම කකද කරන්නවා. ඉතිං ඔයා විදේශකත් වෙලා ඉන්න අවස්ථාව ඔොයාට ඕනි වෙනවා ඒ රටෙන් අපි තුරු කරකත්ත මුදලකින් ලංකාවෙන් ඉඩිම පිළබීගන්න. එවට වාහනයක් මිලදීගන්න. ඒවගේ අවස්ථාවකද වට කරන්න පුළුවන් දුරකතන මාර්ගයේ නහමනැත්තන්නේ ඥාතින් මාර්ගෙන් ලංකාවේ නීතිීචිකරයෙක මොනගැසී බට අභශ්‍ය කරනාාකාරයට ඇටනි බලපත්යක් සකසාගන්න එක. සකසාගෙන එය ඊමේ තාක්ෂණේ මනැත්ත වර්සැප් වගේ තාක්ෂණයක්ක ු පපයෝගී කොටගෙන එක ඔබ දැනට සිටින රට ගෙන්න්නවාගෙන. එහිදී ඔබට මේක අස්සංකරන්න පොළුවන්. ඒවගේම තමා ඒ පිටපත් ඒ ලේඛනයට තවස් සාක්ෂිකරු දෙදෙනෙු අත්සං කළ යුතු වෙනවා. ඒ වගේම තමා තානාධිපතිවරයකු ඒවගේ මහකොම සාරිස්සරයකු ඒවගේ මෙක්්දස්ම ස අසුව එකේ අංකහතර දරන, කොන්සල් කර්තාාව්‍ය පනත්තයේ අර්ථය තුළට ගැනෙන්න කිසිම් රාජ්‍යතාන්තික නිලධාරියකු කොන්සල් නිර්ධාරයකු හෝ ඒ රටේ නීති අනුව එබනි ඇටනි බලපත්‍රයක් යා සහතික් කිරීමට බලයක්තිෙන ය ස්තැනැත්වෙක ලව්වා ෝ මේ සඳහා අස්තනක් ලබා ගැනීම අනිවාරය වෙනවා. ඉතිං ගොඩක්මලේ සිතකාරය තමා තානාධපතිවරයා හෝ මහකුම සාරිස්සරයකු ලබ මේ බලපත්්‍රයට මේ ඇටනි බලපත්‍රයට අස්සන ලබාගන්න එක ඒවගේ ම ඔුන්ගේ සීල් එකත් මේ ලේඛනයට තැබීම අනිවාර්ය වෙනවා. ඉතින්ඇව මුදදත් කතාකර පවිදිහට ඇටැනිි බලපත්‍රක් හැදුවට පස්සේ රජිස්ට්‍රා ජනලාර්වලයාාවතෙමක යබල රිස්ට්‍ර රීමක් ලියාපදිචි රීමක් සසිදුක කළයුතු වෙනවා. ඉතින් ලංකාවද හදපු වැටනි බලපත්‍රයක් නම් එක ලියා සාහතික කර මාසයක් තුළ ලියාපදිචි කිරීම අනිවාර්ය. ඉතින් විදේශක හදපු යටටැනි බලකරයක් නම් ලංකාටගෙන් වගෙන එලියා සහතික් කල දින සිට මාසතුනක් ඇතුළත ලියාපන්දිචි කිරීම අනිවාරය වෙනවා ඉතින් ඇටනි බලපච්චා ක්‍රියාපදිංචිගේ සදායොමු කිරීමේදී ඇටනි බලපත්‍රය මුල් පිටපතත් එම මුල් පිටපතේ සහතික පිටපතකුත් අවශ්‍යය වෙනවා. ඉතින් මේ මුල් පිටපතයේ ෆොටෝකොපියයක් ගන්න කොට අනිවාරය මතක්ක තබාගතතු කරුණක් තමා එම පිටපතේ වම් පස අඟලක හිස් සිඩක් තැබිය ුතුයි කියන කාරණය. තින් ඒේවිදියට ලබාගත්ත ෆොටෝ කොපියත් රුව කොපි කරල එමනතන් සහතික විටපතක් බටතහුරු කරලා තහුරු කරපම ලේඛනයයි මළ පිටපතයිඒවගේ ඇටනි බලය ලබා ගන්න එමට ඇටනි බලකරුගේ දියවරුම් ප්‍රකාශයයි ඇටනි බලය ලබා දෙන්න එමතැන් ඇටනි අධිපතිගේ හැඳනුම් පතේ කොපියකුත් සාක්ෂිකාරයන්ගේ හැඳනුම් පත්තුල කොපිත් සත්්‍ය විටපතක් බවත අහුරු කරලා තමා විිස්ට්‍රාජනලකාරර්යාලයට රැගෙන යුත්තේ. ඉතින් කිසියම් පුද්ගිලයකු අත හැදුරුම් පත නැති නම් හගේ විදේශ ගමන් පලපත්‍රේ මුල් ජීව පිටුවේ පිටපතක් ඒහමත් නැත්තම් හේදුරු බලපත්‍රය පිටිපක් ඉදිරිපත් කිරීම අනිවාරය වෙනවා. දෙන්නි බලමු ඇටනි බලපත්‍රයක වළංගු කාල සීමාව කුමක්ද කියලා. ඇටනි බලපත්‍රයක වලංගු කාලසීමාව රජයේ ආයතනයක් කිසින් ලියපු ලියාස්තංගර පටනිි බලපත්‍රයක් හැර අකුත් ඇටනි බලපත්්‍රේකහි වලංගු කාලසීමාව නිශ්චිතවම් සඳහන් කරලා තියෙනවානම්. එකයන්නේ මේක අවුදු පහකට අඔවුදු හයකට බලපවත්තයුතුයි කිය නිශ්චිතවම් සඳහන් කරලා තියෙනවනම් මිසක් ඒවගේ ප්‍රත්‍යදිිෂ්ඨ කරල එහමට අවලංගු කරලා ඇත්නම්. ඒ කියන කාරණා දෙක හැර අනකුත්ත අවස්ථාවාවලදී සාමානෙන් ඇටනිි බලපත්චක් වලගු වෙන්නේ අවුරදු පහක කාල සීමාවකට විතරයි. ඒක කියන්නේ යටනි බලපත්‍රෙ කලින්වල අවළංගු කරලා තිනුනං එක කොහොමත් අවලංගුව ඒවගේම යටනි බලපත්‍රයත් තුළ මචර කාලයකට මේ වලංගු වීතුයි කියල තියෙනවානම් ඒත් ඒ කාලදි වලංග වෙනවා. ඒ දෙකම නැත්තන් තමා මේක සාමාන්‍ය වසර පහකට සීමා වෙන්නේ. ඉතින්දල් මොරදුුත් කතාකරපු විදිහයට දේපලක් විකුණන්නඒවගේ මිලදී ගන්න වෙතරක් නෙමේ, අධිරණයක පවතන නඩුකටයුත්තකට පෙනී සිරින්නටත් ඔට නොහෙකිෙනම් වාට හැකියාවක් තියෙන ඇටන ලපත්තවයක් මගින් ඇටනි බලකරුට බලයල්ල බාදන්න. ඉතින් මෙහිදී විශේෂයම වට හැකියාවක් නැහැ අපරාධ නඩුවලට ඇටෙන බල කර නිර්මාණය කරන්නට ඒ කියන්නේ වාට විරුද්ධව කිසිම් අධිකරණයක් අපරාධමි චෝදදනාවක් ඇටතය නඩුවක් තියෙනවා නම් විශේෂාවකම හොරකංකිරණ මිනීමරීම ශ්‍රදූෂන් වගේ නඩුවකට ට බැහැ වෙනකෙනෙක්ට ඇටනි බලරයක් සකසාන්න. විශේෂෙන් පුළුවන් සිවිල් නඩුුවලට එකන ිබෝස් නඩුවක් දෙක් කසාද නඩුවක් ඉඩම් නඩුවක් මුදල් නඩුවක් ඒවගේම නටත් නඩුවලදිත්තු අට පුළුවන් ඇටනනි බලකරයක් මගින් වෙන කෙනෙකුට බලයදීලා ඒ නඩුව සඳහා පෙනී සිටින්න කියලා බලේල බා දෙන්න. ඉතින් තවත් අදකත් කරුණක් තමා තැන්වාට ඇටනි බලකරයක් තියෙනවා එකෙන ඔයා තමා වෙන කෙනගේ බලය ඇරගෙන. ැ ඔයා මේ ක්‍රියාත්මක කරන්න යනවා. අපි කියමුකෝ වට බලය ලබාදුන්නේ ඉඩමක් මිලදී ගන්න විදේශක සිටින මිතුරා වෙනුවෙන්. යන්නේ වගේ අවස්ථාාවකදී ඔය හට මෙන්නමයි ලේඛනටික ඔය නීතිශ්ඥවරයාට බාරදීම අපපශ්‍ය වෙනවා. එකක් තමයි ඔයාගේ ඔරිජනල් එමනත්තා මුල් පිටපතඇටනි බලකරය මුල් පිටපත. එවගේම තමා ඔය මේක රිික්ිස්ට කරන්නවල රිස්ටා ජනරාල් කාරයාලේ ඒ රෙිස්්ටි කරපු පත්තෙරුවේ පිටිපතකුත් අවශ්‍ය වෙනවා. ඒ ඒ වගේම තමා රජිස්ටා ජෙනරල් කාරයාලිටඔය මුලදී අරගෙන ගියපුූ මේ අටනි බලපත්‍රේ මුල් පිටිපතේ සහතික පිටිපතේ කොපියයක්ක් නැවත ලබාගැනීමක් සදු කළ යුතු වෙනවා ඒ අනුව ඇටනිි බලකරී මුල් පිටපත් රදිිස්ටා ජෙනරල් කාරය පත්තරුවේ පිටිපතකුත් රජස්ටා ජෙනරල් කාරියාලඇටන බලපත්‍රේ දෙන පිටිපතේ න ම් පිටපතේ කොපියකුත් වගේමඇටනි බලකරුගේ දවරුම් ප්‍රකාශයකුත්යිඩමක් මිලදීගන්න නම් ටන බලකරයගත්ඒේ ඒඩව මිලදීගන්න ගන්නකොට ඔප්පූලියන නීති්ඥවරයාට ලබාදියයුතු වෙනවා. ඉතින්වාලනත් අලුද්‍යකිගෙනනගන්නට ඇතිි කෙෙනවමම් බලාපරොත්තු වෙනවා දත් වීඩිය හොඳයි නංවා අලුද්‍යාකනගත්තන ලයි කරන්නන්නේ ගේ කමෙන්ට් කරන්න මේක වදත් කෙරහිෙනනව වන වාගේ යාල වන්න බලන ෂයාා කරන්න කියෙ ආදරෙන්ඉල්. ටම පපතිය කතුලායි හෙම ලන් අප සබසල් කල පොඩිසාහයප ලට ලබා ඉන්න. ඉතින් අයද දස්කම වගේ වටනා වීඩකින් හමීමමු ඒතිකංවල හැමෝටම අයි බෝුවන්